සුබදාසක් ඔයාලා හැම කෙනෙක්ටම සයිබරේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ සියලු දෙනාම අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලා දන්නවා ලංකාවට එන Sony phone, Japan phone කියලා. ඒවත් brand new නෙමෙයි ජපානයේ පාවිච්චි කරපු phone. අද මම කතා කරන්න හදන්නේ ඒ විදිහට ජපානයේ ඉඳන් ලංකාවට එන phone වල අපිට දකින්න හම්බෙන පොදු කරුණු කීපයක්. ඉතින් මේ දේවල් ඇහුවට පස්සේ සමහර විට ඔයාට පේන්න පුළුවන් මේ දේවල් phone එකේ තියෙන LED විදිහට කොහොමුණත් ජපන් phone හොඳ නෑ global phone විතරයි හොඳ මෙන්න මේ විදිහට හිතන්නත් එපා. අද මම කතා කරන්නේ ඒගෙන ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕන පාතමත් සයිබරේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා තියාගත්තොත් මන් දන්න මේ වගේ වීඩියෝත් එක්ක ඔයාට ඉස්සරහටත් එකතු වෙලා ඉන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. ඉතින් මේ ගොඩක් Sony phone වල කියන්නේ ජපාන් Sony phone වල දකින්න හම්බෙන ප්‍රශ්නයක් තමයි signal ප්‍රශ්නේ. මෙහෙම හිතමු ඔයා ෂොප් එකකින් Sony phone එකක් ගන්න යනවා. ඉතින් ඔයා ඒකෙදි හොඳට චෙක් කරනවානේ phone එක. ඊට පස්සේ චෙක් කරලා phone එක අරගෙන ඔයා ඒක ගෙදර ගිහිල්ලා පාවිච්චි කරන්න SIM එකක් එහෙම දානවා. එතකොට අර ෂොප් එකෙන් චෙක් කරද්දි තිබ්බ තරම් සමහර විට signal නැති වෙන්න පුළුවන් ගෙදරට. ඒ වගේම data on වෙන්න නැති වෙන්න පුළුවන්. data on වෙන්න වෙලා යන්න පුළුවන්. තව ගත්තාම කෝල් හිම ගද්දි කෝල් කට් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔයා ෂොප් එකෙන් චෙක් කරද්දි ෆෝන් එක හොඳට තියෙනවා. හැබැයි ගෙදර ගිහිල්ලා චෙක් කරද්දි පොඩි පොඩි සිග්නල් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලා තියෙනවා. ඉතින් මම පෞද්ගලිකව මේ දේවල් දන්න නිසා තමයි මේ දේවල් ඔයාලට මේ විදිහට කියලා දෙන්නේ. ඉතින් ඔයා ඉන්න තැනට network signal එක අඩු නම් ඒ කියන්නේ ඩයලොග්, මොබිටෙල්, හච්, එයාටෙල් මෙන්න මේ වගේ SIM එකක් වෙන ෆෝන් එකකට දාලා සිග්නල් චෙක් කරද්දි එතෙන්ටත් සිග්නල් ගොඩක් අඩු නම් ඒ ෆෝන් එකටත් සිග්නල් ගොඩක් අඩුයි නම් ඔයා Sony ෆෝන් එකක් අරගෙන ඒකටත් අර විදිහේ SIM එකක් දාලා චෙක් කරද්දි සමහර විට අනිත් ෆෝන් එකට සාපේක්ෂව Sony ෆෝන් එකේ සිග්නල් ටිකක් අඩු වෙන්න පුළුවන්. එහෙම වුණාම ඔයාලට ඒකේ වෙනස හොඳට පැහැදිලිව බලා ගන්න හම්බෙනවා. ඉතින් මේකට ප්‍රධානතම හේතුව තමයි මෙන්න මේ ජපාන් Sony ෆෝන් වල frequency type එක තියෙන්නේ ජපානයේ විදිහට. ඉතින් සරලවම කියවොත් එහෙම අපි ජපානයට ගිහිල්ලා Sony phone එකක් අරගෙන ඒක ගෙඩිය පිටින්ම නැවත ලංකාවට ගෙනල්ලා SIM එකක් දාලා පාවිච්චි කරන්න හැදුවට පාවිච්චි කරන්න බෑ. මොකද signal වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තාම තියෙන්නේ ජපාන් network service provider යටතේ. ඒ කියන්නේ ලංකාවේ dialog, mobitel, hutch තියෙනවා වගේ ජපානයේ තියෙනවා docomo, softbank, au කියලා මෙන්න මේ විදිහට network service දෙන company. ඉතින් ඒවා යටතේ තමයි phone එක තියෙන්නේ. ඉතින් අපි මේ phone එකක් මෙහෙ ගෙනාවට අපිට ඒක පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි phone එකක් ගේනවා නම් ඒක unlock කරලා network unlock කරලා තමයි phone එකක් ගේන්න ඕනේ. ඉතින් මේ විදිහට unlock කරපු phone තමයි අපේ ලංකාවේ මිලදී ගන්න තියෙන්නේ. ඒ නිසා තමයි අපිට signal ප්‍රශ්න වලට වෙලාවකට මුහුණ දෙන්න උනත් සිද්ධ වෙන්නේ. ඉතින් මේක phone එකේ වැරද්දක් නෙමෙයි. phone එක 100%ක්ම හොඳයි. හැබැයි අර ජපානයට හදපු ෆෝන් එකක් ලංකාවට ගෙනල්ලා පාවිච්චි කරද්දී ඒකේ ඒ විදිහට network කවුල් ටික ටික එන්න පුළුවන්. ඉතින් මේක ජපානයේ පාවිච්චි කරද්දී ගොඩක් වේගෙන්, ඒ කියන්නේ ගොඩක් ස්පීඩ් විදිහට ගොඩක් හොඳට වැඩ කරනවා. මේක unlock කරලා ලංකාවට ගෙනවට පස්සේ තමයි ඒ විදිහට signal ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් සරලවම කිව්වොත් එහෙම ඔය දේ තමයි ජපාන් Sony ෆෝන් වල signal ප්‍රශ්න එන්න ගොඩක්ම හේතු වෙන්නේ. ඉතින් ඊළඟ කාරණය තමයි වොරන්ටි එක. වොරන්ටි එක කියන්නේ සාමාන්‍යයෙන් මේ ෂොප් එකක නම් අපිට මාසයක විතර කාලයක් තමයි හම්බෙන්නේ පාවිච්චි කරපු ෆෝන් එකකට, පාවිච්චි කරපු Sony ෆෝන් එකකට. ඉතින් අපි ඒක මිලදී අරගෙන ටික දවසක් පාවිච්චි කරද්දී සමහර විට මාසයක් පැනලා පාවිච්චි කරද්දී ඒකේ අපි අතින් බිම වැටිලා මොනවා හරි ඩිස්ප්ලේ එක යන්න පුළුවන්, එහෙම නැත්නම් මොනවා හරි ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. එතකොට අපිට ඒක රිපෙයාර් කරන්න වෙනවා. එහෙම රිපෙයාර් කරද්දී අපිට පාර්ට්ස් හොයා ගන්න අමාරුයි. නෑ කියලා කියනවා නෙමෙයි, පාර්ට්ස් හොයා ගන්න අමාරුයි. සාමාන්‍යයෙන් iPhone එකක්, Samsung phone එකක් වගේ මොනවා හරි ඩැමේජ් එකක් වුණාම අපිට ඒක රිපෙයාර් කරන්න ටිකක් ලේසි. හැබැයි Sony phone එකක් මොනවා හරි වුණොත් එහෙම අර ෆෝන් වලට සාපේක්ෂව රිපෙයාර් කරන්න ටිකක් අමාරුයි. අපිට පාර්ට්ස් හොයා ගන්න ටිකක් අමාරුයි. පාර්ට්ස් නැතුව නෙමෙයි හොයා ගන්න අමාරුයි. ඊළඟ කාරණය තමයි මේ විදිහට අපේ අතට එන ෆෝන් වලට TRCSL approval එක හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන නම් ගොඩක්ම හිතන්න දෙයක් නැහැ. මොකද සමහර විට මැසේජ් එන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක TRCSL approve කරලා නැහැ. ටික දවසයි තව පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ෆෝන් එක ඩිස්කනෙක්ට් වෙනවා, SIM වැඩ කරන්නේ නැතුව යනවා. මෙන්න මේ විදිහට. ඉතින් ඒ ගැන තාම බය වෙන්න එපා. මොකද එහෙම මැසේජ් එකක් ආවා කියලා
තාම ඒ විදිහට සිග්නල් ඩිස්කනෙක්ට් කරන්නවත් ඒ විදිහට ෆෝන් එක වැඩ කරන්නේ නැති වෙන්න මුකුත් කරන්නවත් තාම ක්‍රියාමාර්ග මුකුත් අරගෙන නැහැ නිසා TRCSL approval එක නැහැ කියලා බය වෙන්න එපා. ඊළඟ කාරණේ තමයි Samsung ෆෝන් වලට ලංකාවේ ඩීලර්ස්ලා ඉන්නවා. ඒ වගේම iPhone වලටත් ඉන්නවා. හැබැයි Sony ෆෝන් වලට ඒ වගේ ඩීලර්ස්ලා නැහැ. මොකද ලංකාවේ Sony ෆෝන් වලට හොඳ custom base එකක් නැහැ. ඒ කියන්නේ Sony ෆෝන් ආවට මිලදී ගන්න ප්‍රමාණවත් තරම් කට්ටිය ලංකාවේ නැහැ. කැමති කට්ටිය ඉන්නේ ටික දෙනා. ඒ නිසා අපි බලමු ඉස්සරහටවත් මේ විදිහට හොඳ custom base එකක් හැදුනොත් එහෙම ලංකාවටත් ගොඩක් හොඳ Sony ෆෝන් brand new Sony ෆෝන් එයිද ගේන්න පුළුවන් වේද කියලා. ඉතින් මෙහෙම කියවා කියලා ඔයා Sony ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් ෆෝන් එකක් නොගෙන ඉන්න එපා. මොකද Sony කියන්නේ ගොඩක්ම හොඳ brand එකක්. ඉතින් මම අද කතා කරේ ජපන් Sony ෆෝන් එකක් ලංකාවට ආවහම අපිට දකින්න පුළුවන් පොඩි පොඩි දේවල් පොඩි පොඩි කරුණු කීපයක් ගැන. ඉතින් Sony ෆෝන් එකකුයි අනිත් ෆෝන් එකකුයි සාපේක්ෂව බලද්දී මිලත් එක්ක බලද්දී සාමාන්‍යයෙන් Sony ෆෝන් එක තමයි ඉදිරියෙන් ඉන්නේ. කියන්නේ අපිට අඩු මිලකට ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක් තමයි Sony Xperia ෆෝන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි දෙයක් දැනගන්න ඇති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි හමුවෙමු නැවතත් මේ වගේම තවත් අලුත්ම වීඩියෝ එකකින්. එතකම් මං ගිහිල්ලා යන්නම්. ඔයාලට සුබම සුබ දවසක්.